අන්තර් සමාජ පලමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගනිමින් NCC කණ්ඩායම සමග පැවති තරගයෙන් පළමුවෙන් මේ ජය තහවුරු කර ගැනීමට CCC කණ්ඩායම සමත් වුණා. විසරක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් NCC කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 467ක් රැස් කළා. තරගයේ වැඩිම ලකුණු ලාභය ලෙස ලකුණු 10ට ලකුණු 27ක් පසුපසින් සිටින ලහිරු උදාර ලකුණු 111ක් රැස් කළා. ඒ හතරේ පහර 16ක් සමගින් මහේ උඩවත්ත ලකුණු 77යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ආඩම්බර වෙනවා. මොකද මේ කොරෝනා වලින් පස්සේ පටන් ගත්ත අපේ ක්‍රිකට් සීසන් එක ආයෙමත් මගේ එකම ටාගට් එක තිබ්බේ කොහොම හරි ඉඳලා ලකුණු 100ක් අහගන්න. මම ඒක ඇචීව් කරා. ඒ ගැන සතුටුයි. චතුරංග ද සිල්වා තවත් ශතකයකින් NCC මුල්ලිනිම සවිමත් කළේ පන්දු 229කදී 4 පහර 15ක් සහ 6 පහරක් සහිතව ලකුණු 159ක් රැස් කරමින් ලකුණු 62ක් ලැබූ සහන් ආරච්චිගේ සමග 6 වන කඩුල්ල සඳහා ලකුණු 204ක සමන්තාවක් ගොඩනැගීමට චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් එක ඇත්තටම හොඳ දෙයක් කරන්නේ මේ වගේ ටුර්නමන්ට්යක් පටන් අරගෙන කොරෝනා එකේ පස්සේ මම හිතන්නේ කොරෝනා වලින් පස්සේ ප්ලේයර්ස්ලාටත් හොඳ චාන්ස් එකක් මේ වගේ හොඳ ටුර්නමන්ට්යක් ගන්න ලැබෙන එක මම හිතන්නේ ක්‍රිකට් එකට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා ඉස්සරහට මම හිතන්නේ NCC කණ්ඩායම හොඳ තැනක ඉන්නවා සුපර් 8 එකේදී පිටිකරුවන්ගේ පාරාදීසයක් වූ පිසරා පිටියේ තරගයේ හොඳම පන්දු යෙදීම සටහන් කළ මලින්ද පුෂ්පකුමාර ලකුණු 80කට කඩුරු 6ක් ගවා ගත්තා අපේ ටීම් එකේ බැලන්ස් එක හොඳයි කවුරු හරි ෆේල් වුණොත් කවුරු හරි අතෝසලා ගන්නවා විකට් ගන්නත් ඉන්නවා ලකුණු ගන්නත් ඉන්නවා මම හිතන ඒ බැලන්ස් එක නිසා තමයි අපි එකමුතු නිසා තමයි අපි මේ චැම්පියන්ෂිප් එකට ගියේ කියලා තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පළමුවෙන් මේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වූ අවස්ථාවක නායකත්වයේ වගකීම උරහිස තරා සිය මංගල ද්විත්ව ශතකයේ වාර්තා කරමින් CCC පිනට ශූරතාව හිමි කර දීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ පන්දු 300කදී 4 පහර 24ක් සහ ද්විත්ව ශතකයේ ලබා ගැනීමට එල්ල කළ දර්ශනීය 6 පහරද සමගින්. තරම් කොට සතුරුයි මගේ පළවෙනි 200 නැෂනල් ටීම් එක ගන්න බැරුණත් ෆස්ට් ක්ලාස් එකේ මගේ පළවෙනි 200. ඉතින් මම ඒකනේ කොට සතුරු වෙනවා. ඉතින් ඇත්තටම මම මෙහෙම ඉනින්නක් ගහපු එක මම කොට සතුරුයි. මම හිතනවා මේක මම ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක ආපු හොඳම ඉනින්නෙක් කියලා. ටීම් එකනේ කොට සතුරුයි. ඉතින් අද ටීම් එක කට්ටිය කියන්නේ මාලින්ද පුෂ්පකුමාර බෝලිං අතින් බැලුවම කියන්නේ ෆාස්ට් බෝලර් කොට සපෝට් කරා අශන් අයියා වනිදු වනිදු හොඳට බෝල් කරා මං හිතනවා බැට්ස්මන්ල විදියට ලහිරු ලසිත අබේරත්න ඉතින් ඒ වගේම ලහිරු මස්සංක ඒ කියන්නේ ඕපන් කර විනෝද් බානුක රුණුයි ශානයි මේ සීසන් හොඳට කරලා දිනවා ඉතින් හැමෝම ටීම් එකක් ඉදිර ඒ කියන්නේ ඒදා දවසේ කාටරේ ගන්න බැරුණ කවුරු හරි මේ බර කරට අරගෙන ඉතින් මේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරලා දිනවා ඉතින් ඒක තමයි ටීම් එකක් ඉදිර මං ඇත්තටම අපේ ටීම් එකට සතුරු වෙන්නේ හැමදාම මොන සිටුේෂන් එකක් ගේම් එක අතාරින්න හැමෝම ක්ලබ් එකට ආදරේ චැම්පියන් ආදරේ ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් සිව්වෙනි කඩුලට ලකුණු 171ක සමන්තාවක් කුසල් මෙන්ඩිස් සමග ගොඩනැගූ ලසිත් අබේරත්න ලකුණු 104ක් රැස් කිරීමට සමත් වුණා